මිනිසුන් ලෙස මේ මත ජීවිතය ලැබන අපට අයත් වන පොදු ඉරණමක් වන්නේ මරණයයි. උපත නැමැති ආරම්භක කඩුල්ලෙන් දිවීම ආරම්භ කරන අපි මරණය නැමැති දිනුම් කණුව හඹා යන්නෙමු. අපත් කිසියම් දිනක මරණයට පත්වන බව සිහිපත් කර නිරන්තරයෙන් මරණය මරාගෙන අපිට උත්තරීතර දිනයක් උරුම කර දුන් කිතු සමිඳුන් හා සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමු. සහභාගී කමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී පරමාවිදාස් පිළිවෙත සුදු කිරීමට අප සුදුස්සන් වන පිණිස අපි අපේ පව පිළිගනිමු. පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා විතර පැමිණේ. මා විතර පැමිණෙන්නා මම කිසිසේ ඉවත නොදක්. මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මා විවාහ වදාළ දැනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මා විවාහ වදාළ උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකුවත් නැතිවන්නට නෑර
සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්සාහ කරනු ලැබීමය. උද්‍යාන වාසී දැක උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනෙකුම සදාතන ජීවනයේ ලැබීම මාගේ පියාණන් මහත්තයගේ කැමැත්තය. මවද අන්තිම දවසේදී ඔවුන් උත්සාහ කරන්නේ වී වදාළ සේක. ගැරී විදායක සභාරංචිය මෙසේය. ප්‍රමාණ සහෝදර සහෝදරියනි, අපි හැමදෙනාම මේ උදෑසන මේ ආශිර්වාදලත් සුදභූමියේ එකරාශිමී සිටින්නේ අපට පෙර මියගිය උභාපගේ මුතුන් මිත්තන් දෙමව්පියන් දූපතුන් සහෝදර සහෝදරියන් ඥාතීන් ආදරවන්තයන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට ආයාචනා කරන්නටයි. එවගේම සුද්ධිගාගිනිස්ථානයේ ආත්මයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ දයාව ඉතා වුවමනා ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කරන්නටයි. ඒ ආකාරයෙන්ම එයාගේ ජීවිතය බලලා අපගේ ජීවිත ඉදිරියේදී සැබෑ ක්‍රිස්තු අනුගාමිකෙක් හැටියට ජීවත් වෙන්නට අවස්ථාවක් කරගන්නටයි. මා ප්‍රියදර සහෝදර සහෝදරියනි, ශුද්ධ වූ බෞතිස්මය ලැබු ප්‍රසාද ස්ථාපනය ලැබූ සෑම කිතුනු අනුගාමිකයාගේ එකම බලාපොරොත්තුව එකම අපේක්ෂාව අනන්ත ජීවිතය ලබා ගැනීමයි. දෙවියන් වහන්සේ වතට වත දැකීමේ භාග්‍ය ලබා ගැනීමයි. උන්වහන්සේ සමග ඒ සදාතන දීවමය මේසේ වාඩිවීමට බලාපොරොත්තු වීමයි. එම නිසා මරණය කලකිරෙන දෙයක් නොව බලාපොරොත්තුව ඇතිකරන දෙයක් බව අද සුද්ධ වූ පාවුලුතුමා අප සමට මතක් කර දෙනවා. එවගේම අද පළවෙනි දේව ප්‍රකාශනයේ යෙසායා දිවසිවරයා යම්කිසි ආකාරයකින් ඉඟියක් ලබා දෙනවා. ඒ ස්වර්ගීය මංගල භෝජනය මේස පිළිබඳව රස මුසු වලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක. ස්වර්ගීය භෝජනය පිළිබඳව ඉඟියක් අපට ලබා දෙන්නේ මරණයෙන් පසුව, එම නැත්තම් මරණය කලකිරෙන දෙයක් නොව බලාපොරොත්තු ලබා දෙන අවස්ථාවක් හැටියටයි. ඒ අනන්ත ජීවිතය ලබා ගැනීම සඳහා මේ ස්වර්ගීය අනන්ත කාලීන භෝජනයේ සදාකාලික භෝජනයේ මේසේ සහභාගී වීම සඳහා හැම කෙනෙක්ම හැම කිතුරෙක්ම මේ ගමන යා යුතුයි. ඉතින් මේ ගමන යෑමේදී දෙවියන් වහන්සේ කිසි විටකත් බලාගෙන සිටින්නේ නැහැ. උන්වහන්සේ ජනතාව විනාශ කරන්නට ජනතාව විනාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අද සුද්ධෝ සුවිශේෂයේ තුල අපට ප්‍රකාශ කරන මා එවා බදාල තැනන් වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මරදුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නෑර සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීමටයි. ප්‍රියදර සහෝදර සහෝදරියන්ට බලාපොරොත්තුවක් දෙනවා. අපි මනුෂ්‍යයාතෙන් වැරදි සිදු වෙනවා. නමුත් උන්වහන්සේගේ අභිප්‍රාය මේ වැරදි කිරීම තුළ ඔවුන් ඈත් කිරීමවත්
me sadatana jeevithaya ayame kirimavat novei unwanhase sama ussahayakma apata idiripat karanne unwanhasege kematta devipiyanan wanhase kematta anuwa unwanhasata bahara dun rala araksha karamin e antima davasedi sielo denama utthana karantai esa unwanhase yamkisi aakarayeka hidasak apata laba deela thibenawa yamkisi balaporuthwak deela thibenawa api e saba කිතුණු ජීවිතයක් තුළ ගමන් කිරීමේ අවස්ථාව සමහර විට ඒ පෞකාරකම් තුළ අපි තුළ විශ්වාසය නැතුව යන්නට පුළුවන් නමුත් උන්වහන්සේ විශ්වාසය දෙන්නේ මම කිසි විටකත් ඔබව අත්හරින්නේ නැහැ මම ඔබව කිසි විටකත් අත්හරින්නේ නැහැ ඒ නිසා මාගේ ප්‍රේමයේ පැවතිලා ඔබ ඒ ප්‍රේමයේ සාක්ෂිකරුවෙක් වීම තුළ ඔබට මේ අනන්ත ජීවිතය ස්වර්ගීය භෝජන මේසේ වාඩි වීම ලබා ගන්නට පුළුවන් මා ප්‍රියදර සහෝදර සහෝදරි අද අපි මෙවැනි අපේ මුතුන් මිත්තන් දෙමව්පියන් ඒ දූ පුතුන් සිහි කරන මේ අවස්ථාවේදී අද බොහෝ දෙනෙක් ඒ ස්වර්ගීය මේසේ වාඩි වෙලා ඇති මෙතන ඔබගේ මිහිරන් වෙලා තිබෙන ඒ මුතුන් මිත්තන් ඔබගේ දෙමව්පියන් සහෝදර සහෝදරි දූ පුතුන් ඒ ඥාතීන් අද අනන්ත ජීවිතය ලබාගෙන ඇති ඒ අනන්ත ජීවිතය ලැබීම තුළ ඔවුන් ප්‍රකාශිත සාන්තෝරය නොවුණත් අප්‍රකාශිත සාන්තෝරයන් හැටියට අප වෙනුවෙන් ඔබ වෙනුවෙන් මැදහත් වෙනවා ඇති මොකද ඔවුන් සාන්තෝරයන්ගේ සමෝක්ෂ ධර්ම ලාභය ලබාගෙන ශාන්තෝර තත්වයට ඇවිත් තිබෙන නිසා ස්වාමීන් වහන්සේ මතෙස් තුමාගේ සුවිශේෂය ප්‍රකාශ කරනව 48 පස්වෙනි පරිච්ඡේදයේ 48 වෙනි වගන්තයේ ස්වර්ගික ප්‍රියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටින්නාක් වෙන ඔබ සර්ව සම්පූර්ණ වන්න ස්වර්ගික ප්‍රියාණන් වහන්සේ සුද්ධවන්තව සිටින්නාක් වෙන ඔබ සුද්ධවන්ත වන්න වහන්සේ අවසාන ඉලක්කය ඒ ශුද්ධවරය ලබා ගැනීම අවසාන ඉලක්කය ශාන්තුවරය ලබා ගැනීම ශාන්තුවරයෙක් වීම එතන ඒ ස්වාමීන් වහන්සේට සාක්ෂි දරමින් උන්වහන්සේගේ ප්‍රේමය තුළ ජීවත් වූ සෑම කෙනෙක්ම මිය ගියත් අද ශාන්තුවරයන් වශයෙන් අප වෙනුවෙන් මැදහත් වෙනවා ඔවුන් සුදවාන මුනිතුමිය වගේ මුනිතුමිය සමග සුද සෙබස්ත්‍රියා මුනිතුමා සමග සුදෝ අන්තෝනි මුනිතුමා සමග තෙරේසා මුනිතුමිය සමග අද එකට ඒ මේසේ වාඩි වෙන බව වාඩි වී තිබෙන බව අපි විශ්වාස කළ යුතුයි. ඒකට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ජීවිත කාලය තුළදී ස්වාමින් වහන්සේට පක්ෂව උන්වහන්සේ ඉගැන්වීම් වලට පක්ෂව සභා ඉගැන්වීම් වලට පක්ෂපාතීව ඒ කටයුතු කර තමන්ගේ තෝරාගත ජීවිත තත්ත්වය තුළ විවාහ ජීවිතය වෙන්න පුළුවන් පැවිදි ජීවිතය වෙන්න පුළුවන් පෝෂක ජීවිතය වෙන්න පුළුවන් ඒ ජීවිතය තුළින් ඒ සාක්ෂිය ලබා දී තිබෙනවා අද ඔවුනුත් ඒ සාන්තුවර සමෝෂ ධර්ම ලාභය තුළ ශාන්තුවරයන් වෙලා තිබෙනවා ඒ නිසා අපට අප ජීවත්වන අපට මතක් කරන්නේ අපි දවසක මේ මරණයේ උරුමකාරු හිමිකරුව වෙනවා එහෙමනම් අපිත් ඒ ශාන්තුවරය ලබා ගැනීමට ඒ ශුද්ධත්වය ලබා ගැනීමට අපිත් කළ යුත්තේ අද මේ වර්තමානයේ ජීවත් වන අප ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරීමයි උන්වහන්සේගේ අනුගාමිකෙක් හැටියට ජීවත් වීමයි උන්වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ අපි ජීවත් වීමයි එනිසා අපි පළවෙන්ම දේව වචනයට සවන් දීලා දේව වචනය තුළ ජීවත් වෙන්නට දිවසත්සාර වහන්සේගෙන් ශක්තිය ලබාගෙන අපි මේ ගමන යා යුතුයි. එතකොට අපි හැමටත් බෞතිස්මේ ලබා තිබෙන අපි හැමටත් ඒ අනන්ත ජීවිතය ලබා ගන්නට පුළුවන්. අද අපි අපගේ අපි ඒ ප්‍රේමයේ ජීවිතය ගත කරන්නට අපේ දෙමව්පියන් කළ කී දේවල් අපි බොහෝ විට අපි කරනවා. අද අපි ප්‍රේමයේ ක්‍රියාවලියේ යෙදෙන්නට අපි බොහෝ අවස්ථා බොහෝ අපි හැම විටම
අපේ දෙමව්පියන් වෙනුවෙන් අපගේ මියගිය තරුණ දූ පුතුන් සහෝදර සහෝදර ඥාතීන් වෙනුවෙන් දානය දෙනවා. ඒ සියල්ලක්ම අපි ඔවුන්ට ඇති ප්‍රේමය නිසා අපි ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයේ අනුගාමිකයන් නිසා තමයි මේ දේවල් කරන්නේ. අපි බොහෝ විට මේ දේවල් සිහිපත් කරන්නේ නොවැම්බර් මාසයේ තුල පමණයි. එහෙම නැත්නම් අපගේ මියගිය ඒ අපගේ ආදරවන්තයන් අපි මතක් කරගන්නේ නොවැම්බර් මාසයේදී පමණයි. නමුත් ප්‍රියදර සහෝදර සහෝදරිය මතක තබා ගැතුත් ඔවුන් ඒ ස්වර්ග රාජ්‍ය සිටිනවා නම් ඔවුන් අප වෙනුවෙන් මැදහත් වෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ දුන්න ත්‍යාගය වෙනුවෙන් අපි අනිත් අයට උදව් උපකාර කරමින් පරෝපකාරයෙන් අපි කටයුතු කිරීමට අපි හොඳින් අවබෝධ කරගත යුතුයි. අපි හුඟක් වෙලාවට දාන දන්ප දෙනවා, ඒක බොහොම හොඳයි. අපි හුඟක් අවස්ථාවලදී බත් පැකට් දෙනවා, වීර්ය ආහාර දෙනවා, ඒ දේවල් සියල්ලක්ම හොඳයි. නමුත් ඒක නොවැම්බර් මාසයට පමණක් නෙවෙයි අපි සීමා කළ යුත්තේ. ඉන් ඔබට ගොස් මුළු වසර පුරාම ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයට මෙවන් දාන පරිත්‍යාග වලින් සාක්ෂිය දරනවා නම් අපි දවසක ඒ ශුද්ධත්වය ලබා ගනිමින්, ඒ සාන්තුරය ලබා ගනිමින් අපගෙන් පසු වෙන පරම්පරාවටත් අපට ඔවුන් වෙනුවෙන් මදහත් වෙලා ඔවුන්ටත් ස්වාමීන් වහන්සේගේ අඩිපාරේ යෑම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම වෙන්නට පුළුවන්. සමහන් ලාඩ ප්‍රියාදර සෞද අපි සාම්ප්‍රදායිකයි. අපි හුඟක් වෙලාට සාම්ප්‍රදායික දේවල් අපි කරන්නට කැමති. අපි බොහෝ වෙලාවට දාන ධර්ම දෙන්නේ, අපි බොහෝ විට හිතන්නේ දාන ධර්මයේ තියෙන්නේ අපි යම් කිසි කෙනෙකුට ආහාර වේලක් දීමක් කියලා. එක ඇත්ත ආහාර වේලක් දීම. නමුත් අපි එතනින් නොනැවතී සම්ප්‍රදායික තත්ත්වයට පමණක් සීමා නොකර කොටු වෙන්නේ නැතුව අපි තවත් දේවල් සොයා යා යුතුයි. ඉදිරියට අපගේ දෙමව්පියෝ වැඩිහිටියෝ නම් අපිට පුළුවන් වෙනවා ඒ වසර පුරාම යම් කිසි වැඩිහිටි කෙනෙක් වෙනුවෙන්, එහෙම නැත්නම් වැඩිහිටි නිවාස තුළ ඒ අයව බලන්නට ගිහිල්ලා ඒ අයට උදව් උපකාර කළ ඒ අයව සතුටු කරන එකම තමයි අපගේ ජීවිතයටත් ඒ මියගිය අය වෙනුවෙන් කරන්න පුළුවන් යහපත් දේ. ඔබගේ දූ පුතුන් ඉන්නවා නම් ඒ බලාපොරොත්තු නොවූ අවස්ථාවක, ඒ තරුණ වයසේ සිටින අවස්ථාවක මියගිය සිටිනවා නම් යම් කිසි හේතුවක් නිසා ඒ අය වෙනුවෙන් ඔබට පුළුවන් අද උසස් අධ්‍යාපනය කරන, උසස් අධ්‍යාපනය ලබන අහිංසක ඒ දුගී දුප්පත් වැය කරන්නට බැරි ඒ දරුවන් වෙනුවෙන් යම් කිසි ශිෂ්‍යත්වයක් ලබා දීම, ඔවුන්ගේ ගැනීමේ කාලය අවසන් මේ අපි දවස වේලක් ආහාරයක් පුරවාගෙන තියෙන දවසකට සීමා නොකර ඉන්න ඔබට අපි ගියොත් ඊට වඩා වරප්‍රසාද දෙවියන් වහන්සේ අපට ලබා දෙනවා. අද කුඩා දරුවෝ ඉන්නවා අනාථ වෙලා, කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබා ගන්නට බැරුව ඉන්නවා දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා. ඒ අය නිවාසවල ඉන්නවා, අනාථ දරු මඩම් වල ඉන්නවා. අපිට බැරිද අපගේ කුඩා දරුවන් මේ ගිහිල්ලා ඉන්නවා නම් අපගේ දරුවා වෙනුවෙන් ඒ දරුවන් වෙනුවෙන් අපකප වෙන්න? අයිතන අපි ඒ බව සිටී වූ අවස්ථාවලින් සැහැමකට පත් වෙන යම් කිසි කෑම වේලක් දීලා, දානයක් දීලා, ආහාර වේලක් දීලා අපි සතුටු වෙනවා. අපි දානයක් දුන්නා, අපි ප්‍රේමී ක්‍රියාවලියක් කළයි කියලා. නමුත් ඊට වඩා අපි ඔබට ගියොත් ඊට වඩා දෙවියන් වහන්සේගෙන් අපිට වරප්‍රසාද ලැබලා ඒ මියගිය අය වෙනුවෙනුත් දෙවියන් වහන්සේගේ දයාව කරුණාව ලැබෙනවා නොඅනුමානයි. ඔවුන් සුද්ධිගාගින ස්ථානයේ සිටිනවා නම් උන්වහන්සේගේ දයාව ලැබිලා ඔවුන් ශාන්තවර සංඛ්‍යාවට එකතු වෙලා අප කළ දෙවුන් දන නිසා ඔවුන්ට පුළුවන් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් සිළු දෙනාය වෙනුවෙන් ඒ ශාන්තවර භාග්‍ය තුළ මැදහත් වෙනට. එම නිසා අපි විශේෂයෙන්ම මේ 2019 මේ නොවැම්බර් මාසයේ මළවුන් සිහිපත් කරන වෙලාවේ අපි ඒ සම්ප්‍රදායට කොටු වෙන්නේ නැතුව ඉන් ඔබට යන්නට අදිටන් කරගන්නමු. විශේෂයෙන්ම අපගේ ඒ මියගිය අද සාන්තුවරයක් හැටියට සිටින ඒ අපගේ මුතුන් මිත්තන් දෙමව්පියන් ඒ විශ්වාසවන්තයන් අප වෙනුවෙන් මැදහත් වෙන බව, අපට ඒ මාර්ග උපදේශකයේ දෙන බව අපගේ විශ්වාසය. ඒ නිසා යදිමු ඒ සාන්තුවර සිටින අපගේ මේ මිහිදන්ත තිබෙන ඒ විශ්වාසවන්තයන්ගේ මැදහත්කම තුළ අපට අලුත් ප්‍රවේශයක් අරගෙන
ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකරුවෙක් වී දිනක අපි ඔවුන් සමග ඒ ස්වර්ගීය භෝජන මේසේ වාඩි වෙන්නට අවස්ථාව ලබා ගන්නට ආමෙන්.
ඔබේ රැගෙන බවහන්සේට තුති පුදමින් ඒ කඩා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළුසේක. ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරය. රාත්‍රී භෝජනය වැළඳු පසු උන්වහන්සේම කුසලාන්ද රැගෙන නැවත තුති පුදාසූර්කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබැවින්ම මේ ආභිනව වූද අනන්තූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා වූදිය සාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේය. මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සිරු බලනි දෙවි පියාණනි ශ්‍රද්ධාත්මයන් හා සමග එක්ව වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවය අත්මහිමයත් සදාශම ආත්වේවා. දේවාජ බාලකයානු ලොවේ පවපාල තැනන් වහන්සේ අජබාලකයානන්ගේ පූචිනයට කැඳවන ලද්ද භාග්‍ය වන්තිෝය. ස්වාසගේ ශ්‍රීශාලිර සදාජී අප සමදලාමාක්ෂා. විස්වාංශගේ ශ්‍රී රුධිර සදාජ් අප සැම දෙනාම ආරක්ෂා කරස. Thank you.
Karunavu, Apa Father Vendera and Buatutum, Harold Anthony Pereira, Rajguru Prasad in Vahan Seted, Uruhan Seted, the Pasinu Daunu, Athigar Austin Marcus Pietaman, Athigaru Narin Pranand Pietamanda, Evagim Sieluma Pietamala Saha, Sahodrutumala, this to Tivanta Veneva. Janavandana was Sudanam Kala Kurunegala, Sudu Pauli, Kanya Rame Garu Kanya Surianta, the Wagame Feminist Sulum Kanya Surianta is to Tivanta Veneva, the Wagame Janavandana Katil to Bar of Kriakala, Kurunegala Bisame, Marna Dara Samiti, Sulum Samadika Samadika, and this to Tivanta Veneva, the men Gayana Kandam, the Puja of the Daruand. එවගේම ඇන්ටනි මහතාට අපේ ස්තුතිවන්ත වෙනවා විශේෂ ආකාරයෙන්ම සුසාන භූමිය බාරව ක්‍රියා කරන සියලුම දෙනාටත් මේ සේවක මහතුන් සියලු දෙනාටත් මා විශේෂ ආකාරයෙන්ම ස්තුතිවන්ත වෙනවා අවසන් ආශිර්වාදෙන් පසුව අපි සුසාන භූමිය නැවත කැප කරමින් කරන යාඥාවට සහභාගී වෙමු දිව පූජාව අවසානයේදී එසෑම දේහයක්ම තැන්පත් කර ස්ථානයට පියතුමල්ලා පැමිණෙනවා ආශිර්වාද කිරීම සඳහා යම් හේකින් යම් තැනකට පැමිණීමට නොහැකි වුණොත් ඔබ මතක් කරන්නට කියලා ඔබට මම සිහි ගන්වනවා අපි අවසාන යාඥාවට සහ ආශිර්වාදයට මේ මොහොතේ සහභාගී වෙමු ස්ථානය ආජීවනයේ මම වෙමි Makare Viswasa Karana Nasi get the Jivat one day. Makare Viswasa get the Jivat one no kissakala Nasi noya. Abiyak Chakra Moon. Devi Swami Nasi Gibavansa get that is Asunsia Langudesa. Abavansa Gutane, Sikaramin, Sidukalamini Abirase. Anubabe to put again Abuasa Gialokina. Sami Pidi Gibasa Bavaneta. O Sialu Sapat Petwai, Bawan Siki Navanatawai, the city move. Make it the upper gay Swami in one, Jesus Christus wants to this Sam up to the Biva. Swami in one, say over Samagavana Sekwa. Sarva Parakrama Devi Mahottamayanan Vana Vyanoda Putrayanoda Shudatmayanoda Vashirvadakara Arakshakarana Sekwa Amen Janna Samyat Premyat Ganyanna Soan Bhima Kapakirima යාඥා කරම්ම සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී අපගේ ජීවිතයේ ආරක්ෂකයාණෙනි අපගේ දයාබර ගැලුම් කරුවාණෙනි අපගේ හෘදයාංගයේ විශ්වාසය හා බලාපොරොත්තු වන වහන්සේ ඔබගේ නොවටිනා සේවකයා වන මා ඉටු කරන මේ කාර්ය දෙස ඔබ වහන්සේ කරුණාණේ තියමු කළ මැනව ඔබගේ පූජා ප්‍රසාදිවරය ඇතුළු මේ ස්ථානය පෞකසලින් නිදොස් වී පරිශුද්ධ වී ඔබ වහන්සේ විසින්ම ආශිර්වාද කනු ලැබේවා මේ වළරුන් ලැබ සැතපෙන ඔබ වහන්සේගේ විශ්වාංගයේ මල සිරුරු ඔබ වහන්සේ ජීවතුන්ගේ හා මලුන්ගේ නඩුව දෑරීමට මෙලවට වළින ඒ මහත් දිනේදී මහිමාන්විතව නැගී සිට ඔබ වහන්සේගේ භාග්‍යවතුන් සමග සදාතන ජීවිත ආනන්දිත සහභාගීමේ වරම ඔබ වහන්සේගේ දයා කරුණාවෙන් ලබා ගනිත්වා මේ සෝන් බිම නිර්දෝෂ කර පරිශුද්ධ වත් කර ආශිර්වාද කරන ලෙස අපි ආක්ෂා කරමු යාක්ෂා කරම්ම දෙවි ස්වාමිනි මුළු විශ්වයේ උත්පාදකයාණෙනි මනුකුලේ විමුක්තිදායකයාණෙනි දෘශ්‍යමාන වූද අදෘශ්‍යමාන වූද සෑම මැවිල්ලක්ම ඉරණම ඔබ අත තබා පාලනය කරන ලෝකාග්‍ර දෙවි ස්වාමිනි අවංක හෘදයෙන් හා බැගෑපත් සුවරෙන් අපකරණ ඇදීමට සවන් දුන මැනව මෙලෝ දිවි ගෙවා නිම කළ ඔබ දරුදරියන්ගේ මුත් ශරීර සාමය සැතපීමට අප සාදා නිම කළ මේ සෝන් බිම නිදොෂ්ක ආශිර්වාද කර
පරිශුද්ධවත් කිරීමට කරුණා කළ මැනව. ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කළ ඔවුන්ගේ සිළු පාපයෙන් ඔබ වහන්සේගේ නිම්නති දයා කරුණානුව සමාවදි. ඔවුන්ගේ මුත ශරීරයන් මලවුන් කෙරෙන් නැගිටවන ඔබ වහන්සේගේ දූතයන්ගේ හොරණෑ අදහසා පිබිදෙන තෙක් ඔබගේ සිරි කුදුස සෙවනේ සාමෙන් හා සැනසීමෙන් යුතුව මේ ශතබීමට සැලස්සුව මැනව. මේ කී දේ මරණින් ජයගෙන උත්ථාන වූද එම උත්ථානයේ හනුවසින් අපගේ මල සිරුරු පවා තමන් වහන්සේගේ තේජෝමාන ශරීරයට අනුරූප කර අප මිනිවලින් නැගිටවන්නා වූද නවලොව උත්පාදකින අපගේ ස්වාමින්ද වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමෙන්. සියලු මලවුන් සිහිපත් කරමින් මේ මොහොතේ අති උතුම් රාජගුරු ප්‍රසාදින් වහන්සේ උත්තානෝ ප්‍රතිපිත සමිඳුන් පාමුල තිබෙනා වූ පහන ඉටි පහන දැල්වමින් ඒ ආත්ම ආලෝකයේ වාස භවනයේ කරා යන ලෙස යාඥා කරන මොහොත. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපර වර්ගතනායගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන් සතු වීමට අපට ඉඩ නොදී අය අප දෙන්න අප මුදා ගත මැනව කුරුස දසේදී මෙන්න ඔබේ අම්මාය කියමින් දේව අම්මාව අපගේම මෑණියන් කොට බාර දුන්න අපි ඉගෙන ගන්නවා දේව අම්මා ස්වර්ග රාජේශ්වරිය වසින් සිට සියලු ආත්ම දේව සම්මුඛයට යොමු කරනවායි කියලා දේව මෑණියනි ආදර අම්මේ අප දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ අප ආදරය කළ සියලු දෙනාගේම ආත්ම භාරගෙන සේ දේව සම්මුඛයට යොමු කරන්නට කියලා දැනුත් අපේ මරණ වේල දක්වාම අප වෙනුවෙන් මැදිහත් වන්නට කියලා
අපි එතුමියගේ එතුමිය සමග දේවතාන්තර මෙසේ යාඥා කරමු. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ඉදිරි නතුරෙන ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනි දේව මෑණියනි පාපිව පොදෙස්සා දැනුත් අපේ මරණ වෙලෙහි ආඥා කළ වෙනවා මින් ජේසු පිතා පුත්‍රයා ස්පෙතු සාන්තුනාම් ප්‍රීත්මක දේවත්මෙන් වහන්සේ සෝස්ශ්‍රමේවා ස්වාමිනි නිත්‍යාසත්පී මවුන්ට දුන්න මැනව ඔවුන් සමාධානය සැතපන ලද්දේවා. ඔවුන්ගේ ආත්මයද මලාවසිලු විශ්වාසිකන්ගේ ආත්මද ස්වාමින් වහන්සේ තුළ සමාධානය සැතපේවා. ආමෙන්.